සංස්කාරපච්චය විඤ්ඥානන් සංස්කාර නිසායේ දැනීම සකස්වෙන්නේ. මනුසේ ආකුසල් කරන්න කරන්න සිල්පද බිඳින්න බිඳින්න ඕෝනා. අනි හැම්ම වෙලාම දැන් අපිට දැබ කෙසල් ගෙඩියක් ගන්නකෝ ඒ පලතුරක් ගන්නකෝ එලවලුවක් ගන්න මාලුවක්ගන්න ොදැංගවයි පොල්තෙල් ප්‍ර්නකු කිය න නේද. ඉති මේ වාට වසවිස යොදන්න හිට සකස්වෙන්නේ ඒ වසවිස යද ආහාරපිය අනුබව කරන්න නෝනා මොකක් හින්දල් දක චර පැහදි . මෛත්‍රී භාවනාවේ ආනිසංසමකද කියනක එකනිසංසය වසවිසෙන් හානිවෙන්නේ නැහැ. ඒනත් දැන් අම්බේ ඔය කන වසවිසෙන් මනුස්්‍යයා ඒ තරමට මහානිවෙනවාන්නේනේ දැන් පිළිකාව හෙම්බිරිසාවක් කිය නොනේ නේද. එකගැන හානි වෙලාඒ හානි වනේ ඇයි මෛත්‍රිය ජීවිතය තුළ නැහැ. තින්න සමාජෙන් ඒවා පිරිහිලා. තිේන්නත් ඉති ඒනිසා? ඒ වැරදි කරනෑයට ඒ වැරදි කරන්න දැනීම් සකස්වෙන්නේ ඊට අදාළ සංස්කාරයන් ජනතාව තුළ තියෙන සා. ඉති ඒ වැරදි නිසා රජයත් බැනුන්හනොනේ අදාලා අමාත්‍යවරු අදාළ නිලධාරයෙන් අදාළ ව්‍යාපාරිකෙන් ඔක්කෝම බැනුන් අහනවා වගේම සමාජයත් ඒවා නිසාම බලවත් ආකාරෙන් ඒකැනැ යිනෝ නමුල්ල ඉඳන් අගට යනකම් මාකුසල් වැඩි. පිදම්මදායද කියෙන සූත්‍ර ගැන කතා කලානේ මීට ඉස්සල්ල නේද. දැනුත් ධර්මදායද කියෙන සූත්‍රය ගැ කතා කරන්න වෙනවා. තිෙන්නයි ධර්මදාජ සූත්‍රයේද බුදුරයන් අදය කියන පාලකය ආකුසල් වඩක්දදි. ඇමති ම්ඩලේ අකුසල් කරන්නේ. ඇමති මණ්ඩලේ ආකුසල් වඩත්්දී මන්ත්‍රී මණ්ඩලය පිරිහීමට පත්වෙන්නේ. මන්ත්‍රී මණ්ඩලේ පිරිහුණ තැනයි සංගරත්නය පිරිහීමට පත්වෙන්නේ. සංඝරත්නය පිරිහුණ තැනයි ජනතාව පිරිහීමට පත්වෙෙන්නේ. තිෙන්නෑ. සමදාාජ සූත්‍රයේ ඒනඉතින් අහන්න දෙයක්නෑ සමාජය තුළ මෙවැනි බලවත් වූ අනතුරු තියෙනවාවන නෝනා එහි වරද පරාජජනායක තුමාගේ මයි. බුදුරන්සේ දේශනා කලපු අධර්මක සූත්‍රය. සමාජය තුළ එවැනි වස විස සම්බන්ධයෙන් ඔනි බලවත් අනතුරු වෙලා තියෙනවනම් ඊට වගකීයුත්තා මුලින්ම ප්‍රටේ රාජ්‍යනායක තුමාමයි. තිේන ඒ වක්කීමෙන් ගැලවෙන්න බැහැ මොකද මෙවැනි වැරදි මේ ආකාරයෙන් අපේ තුළ සිදුවෙන්නේ නෝනා නීතියේ තියෙන්න්න වුහිඩස් නිසාමයි. තේනද කොච්චරනං ඔයිනි දේල් හව නොදති කියල බලන්නකෝ. පාන්ගෙටිය ඇතුළේ කැරපොත්තු ඉන්නවා හුවේවා. ේනල් වසවිස දාලා මහා දේවල් කොච්චරාහුනත් නෝනා උසාවියට ගියොත් දඩයක් ගහල නිදහස් කරයි තිෙන්නල් නැතන්ගෙති නීතික්න මහත්තුට ලොකු ගානත් දිීලායකෙන් නිදහස්. තේන එන්සා නෝනා ඔය කරනඔව පොල්තෙල් ප්‍රශ්නයක් කෙ කිව්වා ඔය වගක උත්තු ටිකාල්ලලා අවම වශයෙන් අවුරුදු දාහය කිරගෙ ටියන ඕනනා අයිමත් ොය ද කවරුත් කරන්නේ නැ. තෙන්න අද දී එමනි දඩුවංක්‍රමයක් මේරටේ නැහැ. වැහැදර නඩුවන් දෙන්නේ නැහැ. වැරදිකරුවගගේ අල්ලස් සරගෙන. ව වැරදට යන සමාජයක් තමයි අපි බිහි කරලා එමන ඇත්ත ඔවෙනි දෙයක් නෝනා ජපානය වගේ රටකරලා නං එහෙම මේ අවුරුදු විශපාකින් එලියටෙන්නේනෑර් ඔක්කොම රජ සන්තකයි. තිේන ඉඩකඩං ඔක්කම රාජස සන්තකයි. ඔයනි දෙයක් කලාන. එනිසා නෝනා මේ ප්‍රශ්නවලට මුල රාජ්‍යනායකතුමාමයි ඒ මම නෙම කියන්නේ අදම්මික සූත්‍රය එනිසා. ඒ එ රටේ පිරිහෙනවා සාමින් ව අන්සේලාගේ විනය පිළියෙනවාගේ රටේ විනිය පිළියහෙනවා. එඒත් ප්‍රතිඵල තමයි සමාජගත වෙන්නේ එන්සා ඉති භික්ෂන් හැටියට නොන අපිට හදන්නයන්න බැහැ. තේන්න හ අපිට හදන්නයන්න බෑ යිති අපත් අවබාහපුනිසාම කියනවෑ. එන්සායිතින් හැම වෙලාම කල්පනා කරන්න ලෝකය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනා පස්සේ හේතුවෙන් සකස් වෙන්න වූ වේදනා සංඥා සංකාර විඤ්‍යා ධර්මයන්ටයි ෝකයේ කියල බදුරජාණන් වහන්සේ දේශනා කරන්න. තිෙන්න්නද. එතොකොට මේ වේදනා සංඥා සංකාරයම් බඤ්ඥානයන් සකස් කරගන්න කුමක් නිසාද. පස්සේ තුෂ්නාවෙන් තෙත්කිරීම නිසාමයි. පස්සේ අවිද්‍යාව නිසාමයි. ඒ නිසා නෝන ලෝකයේ කියන්නේ තුෂ්නාවෙන් ගොඩ නැකුුණ වුද්‍යයක්. ලෝක කියන්නේ අවිද්‍යාවෙන් ගොඩනැගුණාාවූ දෙයක් අවිද්‍යාව කියන්නේ ආර්ය ෂස්්ඨාංගික මාර්ගය චතුරාර් සත්‍යය නොදන්නා භාවය නිසාම ගොඩනැගුණාාවූ දෙයක් එනන්න ඕනම් ලෝකයේ ගොඩ නැගුණේ තුෂනාවෙන්නං ලෝකයේ ගොඩනැගුණේ අවිද්‍යා වෙන්නං එ ලෝකයේ තුළපිට යහපතක් බලාපොත්තු වෙන්න ඒ ොදරතේරුගන්න. ලෝකේ තුළින් අපිට නිවැරදි භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ මොකොද ලෝකය සකස්වුනේ මේ පංචු පාදානස්කඳ ලෝකේ නිර්මාතෘූ බවට පත්වෙන්නේ අවිද්‍යාවමයි ඒ අවිද්‍යාව තවතාව පෝෂණය කරන්නේ තුෂ්නාවමයි. තුෂ්නාවෙන් පෝෂණය වෙන අවිද්‍යාවෙන් පෝෂණවෙන්න ලෝකය තුළ අපි නිවැරදිියා බලාපොරොත්වෙනන් නඕෝනා එහි අර්ථය අපේ අවිද්‍යාවේ ශක්තිමත්භාවයමයි. තේන්නද. එන්සා හැම වෙලාම මෙවැනි ව්‍යාසනයන් වැඩිවෙන්න වැඩිුවෙන් අපි දක්ෂ වෙන්න ඕනේ දුකෙන් මිදීමට තින මාර්ගය මතු කරලගන්න. මොකයිද දුකෙන් මිදීමට තිෙන මාර්ගයේ මේ උතුම් ආර්යෂ්ටාංගික මාර්ගයයි. එන්සා ආර්යෂ්ටාංගික මාර්ගය ශක්තිමත්භාවයට පත්වයත් කරගන්න සම්මාධිත්‍ය තුළින් සම්මා සංකප්යන් ඇැති කරගන්න සම්මා සංකප්පයන් මේ මොහො තේතාමත් වටිනා තැනක්. සමාජයේ වසවිශෝබට කන්න දෙනවනං සම්මා සංකප්පයන් තුළමයි ඔබේ ගැලවීම තියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මෛත්‍රී ආනිසංස කියනකොට කියනවා වසවිසිංහානි වෙන්නෑඇය මෛත්‍රී ආනිසංසයක්මයි එනිසා. දස දිසාවට මෙත්සිත පතුරුවමින් සෑම නිමේශයකතිම ජීවත්වවෙන්න. උදේ පාන්දරට නැකිිට්ට මොහොතේ පැකාලක්වත් දස දිසාවේ සත්ත එන්ට මෙත්සිත පතුරන්න. රාත්‍රියයට නිදාගන්න යන මොහොතේ. ඒය කාලක්වත් දස දිසාාවේම සත්වෙන් සිහිපත් කරලා මෙස්සිත පතුරුවන්න ඒ තුළින් ඔබට යම්මාරක්ෂාවක් සකස්වේවිී. වැරදි ආහාර නොගෙන ඉන්න වැරදි ආහාර නොකා ඉන්න ඔබට දැනීම සකස්වේවිී. එනිසා නිරේ තුරුවම සම්මා සංකප්පයන් ජීවිතේයට එකතු කරගන්න. හිංසාාවට අන්න පා කොයි වෙලාකවත් කේන්තිය දවේශය ජීවිතේයට ඇති කරගන්නෙපා. එය වසවිසෙන් මිදීමට තියන ධර්මානුකූල එක. සාධකයක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවගේ මොබ දක්ෂවෙන්න සුන්දර සම්මා සමාධිමත්හිතක් ඇති කරගෙන සෑම මොහොතකම මේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. මේ රූපේ අනිත්‍යභාවය දකිින් අපි මේ රූපය කරේතින තුෂ්නාව නිසාමයි සාරා සංකකල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුපන්නෝ මේ මැරමින් නිපදමින් මේ බවාත්‍රය අයිතිකරගෙනන්නේ. සාරිබුත්්ත මහෝත්තමයානන් වහන්සේ රූපය කරේත්තිීන තුෂ්නාව නිරෝධය කරලායි වැඩහිටියේ. ඒ නිසාම සාරිබුත්්ත මහරාතන්වන්සේට නැවත මනුස්ස රූපයකට බැසගැනීමේ තුෂ්නාවක් තිබ්බෙනනෑ. සාරිබුත්්ත මහරාහතන් වහන්සේට නැවත දිව්‍ය රූපයකට බ්්‍රක්්ම රූපයකට බැසගැනීමේ තුෂ්නාවක් තිබ්බෙනෑ රූපය කරෙ තුෂ්නාව නිරෝධය කරලයි සාරිපුත්ත මහරාතන්වහන්සේ වැඩ හිටියේ. ඒ නිසා සාරිපපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පිරිනිවී යන මොහොතේ උන්වහන්සේගේ පටිච්ච සමුපන්න විඤ්ඥානයට බැසගන්න රූපයක් තිබ්බෙනෑ පිංගතුනේ රූපය නිරෝධය කරලායි තිබෙ රූපය විනාස කරලයි තිබ්බේ. ඒ නිසාම සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ පටිච්ච සමුපන්න විඤ්ඥානය ඒ අවස්සාන නිමේශේදී තමාතුළින්ම නිවීයනවා ඇයි. සාරිපුත්ත මහරාතන් වහන්සේ. රූපය නිරෝධය කරලයි වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විඤ්ඥානය රූපයකට බැසගැනීමෙන් තොරව විඤ්ඥානයේ පැවැත්මක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඤ්ඥානය පෝෂණය වෙන්නේ රූපය තුළින් මයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විඤ්ඥානයේ නිවස විඤ්ඥානයේ ගෘහය රූපයයි කියලා. රිපුත්ත මහරහතන්හන්සේ රූපය කරේහි තුෘෂ්ණාව නිරෝධය කළා. එනිසා පටිච්ච සමුපන්න විඤ්ඥානය බැසගැනීමට තිබ්බ නිවස්ස ගෘහය විනාස කල්ලයි තිබ්බේ. තමාතුලින්ම විඤ්ඥානය පිරිනිවී යන ොහොත නිවී යනවා නමුොත් පිංවතුනී අපි මොකක්්ද කරන්නේ. නිරේතුරුවම රූපතුෂ්නාව ජීවිතේ පුරාවට අපි ඇති කරගන්නවා. නිරේ තුරුවම අධ්‍යාත්මික රූපය කරේ තුශ්නාවෙන් බැඳෙනවා බාහිර රූපයන් කරේ තුෂ්නාාවෙන් බැඳෙනවා. මේ සෑම දෙයක්ම මේ සෑම රූපයක්ම නිත්‍යයි කළ දකිනවා මේ සෑම විඳීමක්ම නිත්‍යායි කළ දකිනවා මේ සෑම හඳුනාගැනීමක් සංස්කාරයක් විඤ්ඥානයක්ම නිත්‍යයි කළ දකිනවා මෙව වෙනස් වෙලා යනෝ පින්හතුනේ අද හොඳ පොල්තෙල් ලැබෙද්දී. වාස විිස යන පොල්තෙල් ලැබෙනවා අන්න පිංහතුනේ අපේ විඳීම් වෙනස් වෙලා යනවා. අපේ හඳුනාගැනීම් වෙනස් වෙලා යනවා අපි රැස්කරන සංස්කාර වෙනස් වෙලා යනවා විඤ්ඥානයෝ වෙනස් වෙලා යනවා. ඇයි පිංහතුනී වෙනස් වෙන රූපයක් නිසා සකස් වෙන. වෙනස් වෙන අධ්‍යාත්මික බාහිර රූපයක් නිසා සකස්වෙන පස්සය නිරේතුරුවම අනිත් ්‍යෙව් ධර්මතාවයක්. නොකද පස්සේ සකස්වේ‍ය අනිත්‍යව රූපයක් ඇසුරෙන්මයි. විඳීම සකස්වෙන්න අනිත්‍යව රූපයක් ඇසුරෙන්මයි. සංඥාව සංස්කාර විඤ්ඥානයෝ සකස්වෙන්නේ අනිත්‍යව රූපයක් ඇසුරෙන්මයි නමුත්. අපි මේ සෑම ධර්මතාවයක්ම නිත්‍යයි කල දකිනවා. මේ සෑම ධර්මයක්ම නොවෙනස්ව ඒ කාකාරීම අපිට අවශ්‍ය ආකාරයට පවතීවා කලාපි දකිනවා. ඒේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙනවා රූපය වෙනස් වෙලා යද්දිී. ඒ නිසාම පිංහතුනී අප්‍රමාණෑලීම් ගැටීම් තුළ දෝලනය වෙලා. නැවත නැවත භවයට අදාල් ල අපි සංස්කාරයන් වැැස්කරගන්නවා. එනිසා නිරේ තුරුවම රූපය කරේතින තුෂ්නාවසියුම් කරගන්න.